සුබ දවසක් සියලු දෙනාට. අද අපි කලර් ග්‍රේඩින් වලදී ඊළඟට අපිට ඕන වෙන එකම කලර් එකක් සීක්වන්ස් එකේ තියෙන සියලුම ක්ලිප් වලට ඇප්ලයි කරන විදිය, කලර් වීල්ස් ඇන්ඩ් මැච් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා කරන විදිය බලමු. ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න මුලින් ඉඳන්ම ඉගෙන ගන්න. දැන්ම subscribe කරන්න. අද අපි කලර් ග්‍රේඩින් වල ඊළඟ පියවර විදියට මේ කර්වස් එක ඔස්කියවට සටහනින් කරා කලර් වීල්ස් ඇන්ඩ් මැච් කියන ඔප්ෂන් එක කොහොමද පාවිච්චි කරන්න කියලා බලමු. ඒකට අපි මේක දිගහැරියාම මෙන්න මේ වගේ ෆන්ක්ෂන් ටිකක් තමයි පේන්න තියෙන්නේ. මුලින්ම අපි මේකෙන් කරන්න යන්නේ මේ ක්ලිප් එක අපි ගත්තොත් අපිට ඕන වෙනවා මේක අපිට දීලා තියෙන කවුරු හරි නැත්නම් අපිම කලින් කරපු කලර් ග්‍රේඩින් එකක් විදියට ඒකට මැච් කරන්න හරි එහෙම නැත්නම් කවුරු හරි අපිට දීලා තියෙනවා කියලා හිතමු වෙන ෆිල්ම් එකක් ලුක් එකක් ඒ විදිහට හදන්න. උදාහරණයක් විදිහට මම මෙතන අරන් තියෙනවා මේ ජංගල් බුක් එකේ ස්ක්‍රීන්ෂොට් එකක්. දැන් මේ ස්ක්‍රීන්ෂොට් එකේ මම මේකේ තියෙන කලර් ලුක් එක මේ වීඩියෝ එකට අපිට ගන්න ඕනේ නම් ඒක කරගන්න විදිහ අපි බලමු. මේක අපි දැන් මොකක් හරි එඩිට් එකක් කරනවා කියලා හිතුවොත් ඒකේ සියලුම ක්ලිප් වලට අපිට දෙන්න ඕනේ එකම ලුක් එක. එතකොට අපි හැම එකෙන් හදනවට වඩා ඊට ඉස්සෙල්ලා හරි පිටිපස්සේ හරි විෂුවල් එකේ තියෙන ලුක් එක මේකට ඇප්ලයි කරන්න පුළුවන් නම් අපිට ගොඩක් පහසුයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මම කරලා පෙන්නනවා මේ වීඩියෝ එකට මෙන්න මේ විෂුවල් එකේ තියෙන ලුක් එක අරගන්න කොහොමද කියලා. ඒක සරලව කරන්න පුළුවන් වුණාට ඒක ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මූලිකව අපි මේක මෙහෙම අර ගත්තට පස්සේ මෙතන මේ කලර් වීල්ස් ඇන්ඩ් මැච් කියන එකේ පළවෙනිම කම්පැරිසන් වීව් කියලා මේක ක්ලික් කරාම අපිට මේ විදියට පැනල් දෙකක් එනවා. මේක අපිට මේක ස්ක්‍රබ් කරනකොට අපි මේ මුළු ටයිම් ලයින් එක මෙහෙම පෙන්නවා. මගේ ටයිම් ලයින් එක ඉස්සරහ දින ඒවා මේ පෙන්නන්නේ මේ විදියට. උදාහරණයක් විදියට මට උනම් මේ ලුක් එක මේකට ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ටයිම් ලයින් එකේ අන්තිමට තියෙන ක්ලිප් එක ක්ලිප් දෙක. දැන් මේ ක්ලිප් දෙකේ මේක ඉඳන් මේක දැන් කිසිම ග්‍රේඩ් එකක් මුකුත්ම කරලා නැති එකක් රෝ ෆුටේජ් එක තියෙන. මම මේ බේසික් කරෙක්ෂන් එකක්වත් කරලා නැහැ. රෝ ෆුටේජ් එක තියෙන්නේ මේක මට ඕන වෙනවා මෙන්න මේ ලුක් එක ගන්න. එතකොට මම කරන්නේ දැන් මම ඉන්නේ කලර් වීල්ස් ඇන්ඩ් මැච් එකේ කම්පැරිසන් වීව් එකේ. කම්පැරිසන් වීව් එකේ ඉඳලා මම මේ මෙතන ටයිම් ලයින් එකේ මට ඕන විෂුවල් එක උඩට මේක ගේන්න ඕනේ. මේක ගෙනල්ලා ඉවරලා මට කරන් තියෙන මේ ඇප්ලයි මැච් කියන එක ප්‍රෙස් කරන්න. පොඩි වෙලාවකදී මේක දැන් ඔයාලට බැලුවොත් පේනවා යම් තාක් දුරට මේක කලර් මැච් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කම්පැරිසන් වීව් එයින් කරොත් දැන් ආපහු මේ ක්ලිප් එක මේ දෙක කලර් මැච් වෙලා තියෙනවා. මෙතනින් පස්සේ අපිට තියෙන්නේ මේ බෑන් ෆයින් ටියුන් කරගන්න තමයි. උදාහරණයක් විදිහට මේකේ අපිට මේ තුනක් විදිහට තියෙන හයිලයිට් මිඩ් ටෝන් ෂැඩෝස් කියලා. මේක අපිට එකින් කර අපිට හදන්නවා අපිට ඕනේ නම් ෂැඩෝස් වල ග්‍රීන් ගතිය වැඩි කරන්න හරි බ්ලූ ගතිය වැඩි කරන්න හරි මෙහෙම ආවා ඒ ෂැඩෝස් වල බ්ලූ ලුක් එක එනවා. මේක ඇත්තටම කරන්නේ ඕන තේරුම් ගන්න ඕනේ නේද මේක කලර් මැච් කරනකොට අපි අර ටිකත් එක්ක කම්පයර් කරලා මේ කරන්න ඕනේ. ඊට පස්සේ කරන් තියෙන අනිත් මේකේ තියෙන අනිත් ලුක් මේ අඩුපාඩු ටික හදාගන්න තමයි කරන් තියෙන්නේ. මේකේ ෂැඩෝස් තවත් ඩාර්ක් වුණත් හොඳයි කියලා දෙනවා. එතකොට ඒකේ මේ විදියට ෂැඩෝස් වල බ්‍රයිට්නස් එක තවත් අඩු වැඩි කරන්න මෙහෙම පුළුවන්. මේ බෙලු හම්පේ මම වේගෙන් කරන්න ඕන තේරුම් ගන්න. මේ අඩු කරලා දැන් තීන මට්ටම එනවා. අපි තව ටිකක් අඩු කරන්න ඕන. මම තව අඩු කරනවා. හයිලයිට් වලත් බ්‍රයිට්නස් එක මේකේ මේ ස්ලයිඩ් එකකින් කරන්න බ්‍රයිට්නස් එක බ්‍රයිට්නස් එක මේ විදිහට තව අඩු කරන්න ඕන පුළුවන්. ඒ වගේම මම මිඩ් ටෝන්ස් වලත් බ්‍රයිට්නස් එක අඩු කරනවා. ඔව්. සාපේක්ෂව මේකේ පොඩි අඳුරු ගතියක් තියෙන හින්දා මේක හදාගන්න මේකත් ඒ වගේ අඳුරු ගතියක හදාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට එන්නේ මම මේක කලර් මැච් කරාට පස්සේ මම මේක ක්ලෝස් කරොත් ඊළඟට තියෙන්නේ HSL Secondary කියන පැරමීටර් එක. ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න මුලින් ඉඳන්ම ඉගෙන ගන්න. දැන්ම subscribe කරන්න. මේකට ගියහම අපිට පුළුවන්
මේක තියෙන මොකක් හරි එකක් දැන් මේක හැටියට මට හිතෙනවා මම මේ නිල් පාට එක ඊට වඩා වෙනස් කරන්න ඕනේ. එතකොට මේ නිල් පාට වෙනස් කරන්න එතකොට අනිත් ඒවට ඩැමේජ් එකක් වෙන්න බෑ. හානියක් වෙන්න බෑ. එතකොට අපි කරන්න ඕන මේක අයිසොලේට් කරලා ඒක විතරක් කලර් ග්‍රේඩ් එක වෙනස් කරන්න තමයි මේ HSL secondary panel එක තියෙන්නේ. මේකෙන් මම මේ කලර් සෙට් එකේ මේ ප්ලස් මාක් එක තියෙන ක්ලික් කළා. මම මේ බ්ලූ කලර් එක පික් කරනවා. ක්ලික් කළා. මෙතන කලර් ග්‍රේ කියන එක ඔප්ෂන් එක ක්ලික් කරොත් අපිට සිලෙක්ට් කරගත්ත කලර් එක විතරක් මෙතන පෙන්වනවා. එතකොට අපිට පුළුවන් මේකෙන් hue, saturation සහ luminance කියන parameters වෙනස් කරලා මේ වගේ කලර් එක හොඳට කරගන්න පුළුවන්. එහෙම වින් කරගත්තට පස්සේ දැන් ඩිනොයිස් එකෙන් පුළුවන් නොයිස් එක අඩු කරගන්න නොයිස් ගතිය. මේ බ්ලර් එකෙන් පුළුවන් අපිට මේ එජ් එක සොෆ්ට් කරගන්න. ඊට පස්සේ අපි මේක මම ඔෆ් කරන්න පුළුවන්. දැන් අපිට මේක සිලෙක්ට් කරලා තියෙන්නේ මේ බ්ලූ කලර් එක විතරයි. එතකොට මේ බ්ලූ කලර් එක අපිට ඒකේ බ්‍රයිට්නස් එක මෙතනින් අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් වෙනස් වෙන්නේ ඇත්තටම මේක විතරයි. අපි හිතමු මෙහෙම බ්‍රයිට්නස් අඩු කරා කියලා. පුළුවන් තරම් අපි ඩල් කරමු. ඊට පස්සේ මෙතනින් පුළුවන් කලර් ටෝන් එකට යනවනම් ඒක වෙනස් කරන්න මේකෙන් පුළුවන්. මම ඒක දැන් පුරුදු කරින්නම් ඒක ඩබල් ක්ලික් කරාම නෝමලයිස් වෙනවා. මේකේ සැචුරේෂන් එක අඩු කරන්න ඕනට. එතකොට මේ ඩල් කරන ඕන සැචුරේෂන් එක විදිහට අඩු කරනවා. ටින්ට් එකෙන් මෙසක් කරගන්න ඕන එකක් කරන්න පුළුවන් අපි පුළුවන් තරම් අපිට මැච් වෙන්නේ බලාගෙන හිතාගෙන හදුවොත් මේ වගේ දානකින් මම නවතිනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපිට ආයි පාරක් ඕන මේක අනිත් වටේ වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි මෙතනදී නැතුව මම ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් දාලා ඒකට කරනවා. මේ වයිටම් ඇඩ්ජස්ට්මන්ට් කියන එකට ගිහිල්ලා ඒක මේකට උඩින් තිබ්බොත් ඒකත් මම ලුමිට්‍රි කලර් එකට ගිහිල්ලා IHSL secondary එකට ගිහිල්ලා මම ආයි පාරක් අර විදිහට මේ බ්ලූ කලර් එක ක්ලික් කරලා ඒක අයිසොලේට් කරනවා. ඒකෙන් මේක අන් කරලා දෙලා තරමින් කරගත්ත පස්සේ දැන් මම මේක මෙතනින් දැන් මේක සිලෙක්ෂන් එක ඉන්වර්ට් කරනවා මේ විදියට. එතකොට මේ ආවම අපිට පුළුවන් දැන් සිලෙක්ෂන් එක තියෙන්නේ මේ ගවුම නෙමෙයි ඉතුරු අවුට් ටික. එතකොට ඒක මම මේක මේ මාස්ක් ඔප්ෂන් එක ඕෆ් කරොත් එතකොට දැන් ආයෙ නෝමල් පේනවා. ඊට පස්සේ අපිට පුළුවන් රිෆයින් එකෙන් softness එක උද්දිනවා. එතකොට ඊනස් එකයි softness එකයි දීලා මම correction එකට ගියාම මේකෙත් තියෙනවා මේකේ option දෙකක් තියෙනවා. ඉස්සෙල්ල එකෙදි මම කිව්වේ නැති වුණාට මෙතන මුළු spectrum එක වෙනස් කරන option එක මෙහෙම තියෙනවා වගේම මෙතනට ගියොත් මේ dot තුනක් තියෙන එකෙන් බැලුවොත් එතන තියෙනවා separate set shadows mid tone highlights කියන එක වෙනස් කරන්න පුළුවන්. අපි මේකෙත් අර වගේම අපි මේකේ මිඩ් ටෝන්ස් වල මම බ්‍රයිට්නස් තව අඩු කරනවා. හයිලයිට්ස් වල අඩු කරනවා. හයිලයිට්ස් වල මම කලර් එක පොඩ්ඩක් කහ පැත්තට ගන්නවා. කහ කොළ පැත්තට. අරගෙන ඒකෙත් අපි ඕන ඒකේ සැචුරේෂන් වැඩි කරන්න ඕනේ. ඔගේ ගත්තොත්
මේක 100%ක් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ තේරුම් ගන්න කරන්නේ. වැඩිපුර දැන් ගුවන්ට මේකේ ලුක් එක වෙනසක් වුණා කියලා තේරෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේකේ ලොකු දෙයක් නැහැ. මේ අන්තිමට තියෙන ඔප්ෂන් එක ගියොත් මේ ඉග්නට් එක ඔන් කරොත් ඔයගොල්ලන් පුළුවන් මේ වගේ වටින් පොඩි ෆේඩ් එකක් ෂේඩ් එකක් වෙන විදිහට ගන්න. ඒකේ මේ අමවුන්ට් එක ෆෙදර් එක සහ රවුන්ඩ්නස් ඒ තමයි කැමති ඇඩ්ජස් කරලා ඔයගොල්ලන් පුළුවන් මේක මේ විදිහට ලුක් එක හදාගන්න. ඒගොල්ලෝ බැලුවොත් අපි මේ මේ ඉමේජ් එකට සාපේක්ෂව වගේ ලුක් එකක් මේකේ අරගෙන තියෙනවා. ඔන්නම තව ටිකක් highlights වැඩි කරන්න පුළුවන්. දැන් මේක බැලුවාම පේනවා බලලා ඒ විදිහට අර මූලික ලුක් එක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ෆයින් ටියුන් කරගන්න මේ ඔප්ෂන් පාවිච්චි කරලා. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති මේක මොකද්ද යන process එක කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතින් පුළුවන් ඔයගොල්ලෝ කැමති ලුක් එකක් තමන්ගේ ක්ලිප් එකට කොපි කරගන්න මේ විදිහට කලර් මැච් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා. දැන් ඔයගොල්ලන්ට කිසියම් ෆිල්ම් එකක එහෙම නැත්නම් ඔයගොල්ලෝ අසු කරන ස්ටිල් එකක තියෙන කලර් ග්‍රේඩ් එකක් තමන්ගේ ක්ලිප් එකට ඇප්ලයි කරන විදිහ, එහෙම නැත්නම් තමන්ගේ ක්ලිප් එක ඒ රෙෆරන්ස් එකට අනුව හදාගන්න විදිහ දැන් ඔයගොල්ලෝ දන්නවා. මේ වගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ episode එකේදී හමු වෙමු. සුබදවසක්. Professional video editor කෙනෙක් වෙන්න මුලින්ම ඉගෙන ගන්න. දැන්ම subscribe කරන්න.